සම්මා සම්බුදු සරණයි සදැවතුනේ දෙමාපියන් දරුවන්ගේ පූර්වාචාර්වරුන් වන බවත් ඉටු දෙවියන් වන බවත් දෙමාපියන්ට උපස්ථාන කිරීම දෙලොව දියුණුව සලසාගත හැකි මංගල කරුණක් බවත් සම්බුදු දහමාවට පෙන්වා දෙෙනවා සදැවතුනේ ඔබ මේ ස්ත්‍රණය කිරීමට පලාපොරත්තුවන තර්මදේශනාවත් දෙමාපියන්ට සැලකීමේ උත්තුංග ගුණය ඔබගේ ජීවිතය තුළ වනාලෙසප්‍රකුණ කරගණෙමින් දෙर्වජයගන්නට ඔබ හට මහෝපකාරේ වේවායි ප प्रාර්ථනා කරමින්. ඔබ අපකිරයානුකම්පාවෙන් බෞද්ධ්‍යයා රූපවාහිනියයේ මේ පෑරණියමිත දායකත්ව ධර්මදේශනා වසිදුකිරීම සඳහා බෞද්ධ්‍යයා රූපවාහිණී මැදරයට වැඩම කළ පූජජපාද ගෝරලයාගම සරණතිස්ස ගෞරවනිය ස්වාමින් වහන්සේ අපි පළමුුවෙන් සාධනාදදී නමස්කාර පූරක පිළිගනිமෝ සාධෝ සාධோ සාधෝ, මෙධර්मදශ ස දැති යකත්වය බාදන කළුතර පයාගල පදිංශි මුනිवाරගේ වසන්ත සම්පත් කුමාර ප්‍රणාන්දුु මහතාමකवाල අතගචන්තුදවතදම්මන් මुනිරජස්ස සුනනන්තු සකග මොක්කදනන් දම්මස් සවනෙ කාලු අයයන් බදනත දම්මස් සවනෙ කාළුළු අයයන් බදනත මස් සවන කාලු අයයං බදනත නමෝතස්ස භගවෙතු අරහතු සභබදම්මිසු අපපටි හතඥානචාරස්ස Даබදස චտուîසාජවිසාreසસստමස දմසරස ධမරජස դනմսස ተታաගկස සու સ සբදස. නමතස්ස බගවෙතු අරහතු සබධනමිසු අප පටহাතඥනචරස දස බලධරස්ස චචවී සාරජ ජවිසාර දස්ස ස සතුතුත මස ධනමිසරස ධනමරජස්ස ධනම සාමස. ගතස සഞුණු සම්මා සම්බුද්බදස්ස නමෝතස්ස भගවෙතු අරහතු සපබදමමිසු අපටි হাතඥන චරස්ස දස බලධරස්ස චතුවිසාර ජවිසාරදස්ස. සභභ සත්තුතුතමස්සෙ දමමිස්සරස්ස ධමමරාජස්ස දමමස්සාමිස්ස තතාාගගස්සෙ සබඥඥුණු සම්මා සමම්බුද්බු දස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනේ බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානං වෙෙන්න්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ ම ගම්බීර වූ ශ්‍රවීසත් ධර්මරත්නයෙන් ඉතාම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් ඒ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසන තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන මෙලව ජීවිතය සුවපත් කරග්ඩත් රෝජවිත සුගතිගාමී කරගණඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ පරමාර්ථයත් ඇතුව තමයි මේ උතුම් පංකම සිද්ධ කරන්න සූදානං වෙන්නේ. උතුම් වූ ධර්ම දානමයෙකු සලයත් ධර්මශ්‍රවනණනි සංසයත් මේ පින්නතුන්ගේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කරගැනීම සඳහාම හේතුවාසනාවේවා කියල ආශිරුවාද කරනවා. පන්නතුනි අද ධර්මදේශනාවේ මාතුරුකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ අපේ ත්‍රිපිටකේ ජාතක පාලියට අයිති වන උතුම් ජාතක කතාව. බුදුරජාණන් වහන්සේ මේ ජාතික කතාව දේශනාකොට වදාලි මොනවාගේ කාරණාවක් මුල් කරගෙනද කියන එක දැනගන්න එක අපිට මේක සම්බන්ධය ගොඩ නගා ගණන්ඩ හරියට වටිනවා බුදුරජාණන් වහන්සේ සැවැත් නූර වැඩ ඉන්න කාලි එක භික්‍ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් කරර්මස්ථා නරගෙන සැවැත්නුවරින් බොම ඇත ප්‍රදේශයකට ගිහිල්ල උතුම් වූ මාර්ගඵල ලබාගැනීමේ අරමුණින් භාවනා කටයුතුවල නිරත වෙමින් හිටිය කාලාන්තරයක් ගත වුණ නම තුන්ුහසිට තාම මාර්ගයක් පලයක් ලබාගැඩ බැරි වුණා. හැබැයිතින් ඒ පවුලි හිටපු එකම දරුවා වෙල දරුවනේ. දරුව මහනවෙච්ච නිසා මව්පියෝ නොයෙක් අපහසුතාවයන්ටත් භාජනය වුණා. පස්සෙ කාලෙ තවත් භික්‍ෂූන් වහසේ නමකකින් දැනගත්තා මෞපියෝ බොහෝම අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. දැන් හිඟාකමින් තමයි ජීවත්වෙන්නේ කියලා. ඉති ඒ වෙලාව කල්පනා කළා. මං මේ තරන් කාලයක් බණභාවනා කරලා මාර්ගයක් පලයක් ලැබවිත් නෑ. මව්පියොත් අසරන වෙලා නැවත මෞපියෝ හොයාගෙන ගිහිල්ල සිවුරු ඇරල මෞපියන් ජීවත්වෙනකං උපස්ථාන කරලා මෞ්පියන්ගෙන් පස්සේ ආයෙත් මහනවෙනවා කියලා. ඉතින් භාගිතුන් වහන්සේගින් ධර්මශ්‍රවනය කරලා ඒ ප්‍රදේශයෙන් පැමිණුනාට පස්ස බන අහල තීරණය කලා බදුරජාණන්හන්සේ මෞ්පියන්ට සැලකීීම මගේ කරනවා. ඒනිසා මට සියවුරු අරන්ට අවශ්‍යතාවයක් නෑ මන් සවර දරාගනම මෞපියන්ට සලකනවා කියලා. මොද සියුරු අහින්ඩ කියල හිතාගන තමන් ඉන්න ප්‍රදේශයෙන් පිටත් වෙලා ජේතවවානාරාමිට ආපු දවසේ හැන්දෑවේ ධර්මදේශනාවිදී මවෞපියන්ට සැකීම භික්‍ෂූන් පවා කළ යුතුයි කියන කාරනාව භාගිතු හසය අනුදැන වදාලා. වරදක් නෑ අම්මට තාත්තර සැලෙකුවාට. ආංගේ කාරණාව ඇවුවට පස්සෙ තමයි තීරණය කළේ එහනම් මම සිවුරු වරින්නේ නෑ මේ විදිහෙටම මපස්ථාන කරනවා. මව්පියෝ හොයාගන ගි හිල්ල එදා අඳලා උන්වහන්සට ලැබෙන දානී ඉස්සරලම දෙන්නේ අම්මට තාත්තට. ඉතුරූනොත් උන්වහන්සේ වලදනවා එම නඇ නැවත පින්ඩ පාති වඩින්න කල්ති බොත් වඩිනවා එමත් නැම් බඩිගින්නඉන්නවා වට හම්වෙන අලුත් වස්ත්‍ර මව්පියන්ට ගෙනල්ල දීල මව්පියන්ගේ පරණවස්ත්‍ර අරංගිහිල්ල ෝදලා පඩුපෝල සවුරු හැටියට න්වහසසි පාවිච්චි කරනවා. ඉතින් කාලය කැනකොට ස්වාමන් වහසිට දාන ලැබෙනවා අඩු වුණා දානේ හිගයි. ඉති මව්පියන්ට කොහමරි ආහාර ටිකක් සපේලා දෙනව තමන්ට ආහාර නැතිනිසා බොහොම වේගෙන්. සිරර දුරුවල වෙඩ පටන් ගත්තා. ඉති භික්ෂූන් වහසල පිරිසක් දවසක් මඟදි මුණ ගැහිලා උන්වහසල අහනවා ආයශමතුනි මේ සීලයේ ගැනවත් සැකයක් තියෙනවාද. එහෙමතං ශාසනික බ්‍රහ්ම චරියාව එපාවෙලාද මොනව කල්පනා කරලාද මෙච්චර දුරුවල වනේ කියලා. එවෙලායි මතක් කලා නෑ ස්වාමීනිි. මට එහෙමමුකුද තුක් න මං මේ කාලේ පලි බෝධයකට මූුණ පාල. මගේ අම්මයි තාත්තා යිපෝෂණය කරනවා. කැමැත්තෙන් කරන වැඩක් ඉති ආහාර හිගනිසා ලැබෙන ධානටික මවපියන්ට දල මම් බඩිගින් ඉදල මයි මේ තත්වර පත්වෙලා තියෙන්නේ. ඉති අර භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේටත් ගිහිල්ල කියලා. හැබ අර ලැබෙන් සිවූපසයේ අම්මට තාත්තට දෙනවා කියනකොට අර හාමුදුරු අහනවා ලැජ්ජනැද්ද මේ ශසනයට ලැබෙන දේවල් ගිහි අයට දෙන්න කියලා. ඉති ඕක නිසත් පොඩ්ඩක් කහිත කලකිරිලා තිබුණි. බුදුරජාණන් වහසර කීවට පස්ස බුදුරජාණන් වහස පනිවිඩක් එවල තිබුණ එහෙනම් ඒ භික්ෂුවට මාවව මුණගැහෙන්ට එන්න කියන්න කියලා. ඉතින් දවසක් දම් ස භාවට වැඩිය. බුදුරජාණන් වහස හුව හැබැෑද. ට ැබෙන සිවූපසය ගිහියට දෙනව කියලා කියන්නේ සඳහන් කලා එහෙමයි ස්වාමීණ නැවත බුදුරජාණන් වහන්සේ හනවා ඒ ගිහිය කවුද එතකොට සඳහන් කලා ස්වාමීණි වෙන කවුරුවත් දෙමෙයි එ මගේම අම්ම ඉතාත්තයි කියලා ආං ඒ වෙලා වේ අපි බුදුරජාණන් වහසේ තුම් පරක් සාදු කාර පැවැත්තුවා අම්මට තාත්තට සලකනයක සම්බන්ධය සාදුකාර පවත්තල දේශනා කළා මහනෙනි සත්පුෘෂ පණ්ඩිතවූ පෙර තිරිසං ආත්මය ඉපදිලත් අම්ම තාත්තාත් හැරිය නෑ තිරිසං ආත්මක ඉපදිලත් මෞකියෝ පෝෂණය කළා එහෙම සඳහන් කරහම භික්‍ෂූන් වහසලා ආරාධනාවක් කළ අනේස්වාමීනි අතීත කතාව දැනගණඩ කැමති ගේ කාරණාව මුල් කරගෙන තමයි මේ ජාතක කතාව දේශනා කොට වදාළේ ජාතක පාලිය කියල කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහසේගේ ශ්‍රීමක දේශනාව ජාතක පාලිය ලෝතුරා බුදුරජාණන් වහස්සේගේ අතීත භවය පිළිබඳව චරිත කතාව බුදුරජාණන් වහසේ ජීවමානෝ වැඩඉන්න කාලි ජාතක භානක තෙරවරු වෙනම වැඩහිටිය. ජාතක පාලි ආරක්‍ෂා කරන ජාතිතක කටපාඩන් කරගත්ත ජාතක භානක තෙරවරු එට බුද්ධ භාෂිතය නෙමේ කියලා කාටවත් ප්‍රතික්ෂේප කරන්නම. නවංග ශාස්තෘූ ශාසනය ගැන කතා කරනකොට අංගනමයෙන් එකත් ජාතක. එනිසා නැවත ජාතක පාලිය ත්‍රපිටකේ භාගිතුන් වහසේගේෙම දේශනාවක් කියන කාරණ වායත වර ති තවත් කරුණුකාරණා බොහොමයක් දක් ප්ඩ පුළු හං ජාතක පාලයේ ත්‍රිපිටකේට පිටිං එකතු වන කොටසක් නෙමයි ඇන්න මකද වර්තමානය හෙම මති මතාන්තර තියෙනවාන මෑත කාලේ ලීව කියල තමයි සමහරකටියය බොහොම විවේචනාත්මකව කතා කරන්නේ. ඇ ධර්මරත්නය වේචනය කරන්න ගල්ල මහකුසල් සිද්ධ කරගන්ඩ යෙදෙන අවස්ථාවන වෙඩ. ත් භාගිතුන් වහන්සේ භික්ෂූන් වහසල ඉල්ලිම නිසා මව්පියන්ඩ සැලකීම සම්බන්ධ ජාතික කතා ගණනාවක් දේශනා කළා එන් එකක් තමයි මේ සාලි කේධාර කියන ජාතික කතාව බුදුරජාණන් වහන්සේ අතීත කතාව පැහැදිලි කළාමහන අතීතය දම්ඹදිව මගද රාජ්‍යයට ආසන්නේ. කෝසිය ගෝත්‍රයේ කෝසිය කියල බ්‍රහ්මණය කිෙටිය. මෙ කෝසිය බ්‍රාහ්මණය කිරිය දාහක් මිලට අරගත්තා බී වගා කරඩ. දෙ කිරිය දාහක් කියන කාරණාව ධර්මය සඳහන් කරලා තියෙනවා එක් කිරිය කියන ප්‍රමාණය වර්තමානය කොපමනක්ද කියන කාරණාව තහවුරු කරන්න කරුණු හොයා ගඩ නෑ. කිරිය දහසක් කියලතමයි සඳහන් කරල ති. ටිරිය දහසක් අරගෙන හැල් වගා කරලා තිබුණා ඉති දැ හැල් හේනේ අකර පණ අර හැට අකර විසි පහත්තිය රයි මේ සිතුුවරයාගේ ඥාතීන්ට බාර කරල තිබ්බා මේ අකරතිය ඔබාරක්ෂා කරඩුවෝන මේ අකර පන් හා ඔබ බලාගණ්ඩෝනේ මේ අකර හැට ඔබ බලාගණ්ඩෝන කියලා නෑදෑයන්ට වෙනවෙනම කොටස් බෙදල දීල තිබ්බ. තනිකරම කිරිය පන්සීයක් එක පුද්ගලයකුට බාර කරල තිබුණා මේ ප්‍රමාණය ඔබ තනියම ආරක්ෂා කර ඕනේ. ඇතිමයි කිරිය පන්සීයක් ආරක්‍ෂා කරන පුද්ගලයා වෙනම ගෙයක් ඒ ප්‍රදේශය හදාගන කොමුර රැකගන ඉන්නවා. කාලි අපේ මහබෝසතානන් වහන්සේ ගිරා ආත්මයක ඉපදිලා පාරමිතා පුරාගනයන භාගිතුන් වහන්සේ නොයෙක් ආත්මොල ඉපදනාා. දන් තෙරිසං ආත්මි ඉපදනවා නොඉපදෙන ආත්මත් තියනවා දැන් ගිරාත්මයක ඉපදිලා. ඉන්නේ මේ මගද රාජ්‍ය මේ සාාලින්දි ගමී සාන පැත්තට වෙඩ තියන ඉම්ඹුල් වනාන්තරේක තමයි ජීවත්තයෙන්නේ ඉතින් ගිරා පැටියල් ලොකු වෙනකොට සඳහන් කරන මොනරෙක්වාගේ ලොකයි කියලා රතුම රතුපාට හොටක් තියෙනවා ඔලින්දයටවාගේ ඇස් දෙකක් තියෙනවාතද රතුපාට ඉරි තුනක් බෙල්ල වටට තියෙනවා ඉතාම රතු පාදයුගලයක් තියෙනවා මොනරෙක් වගේ ලොකු ගිරවෙෙක්. දැන් තරුණ වයසිට ඇවිල්ලඉන්නේ. මේ කාලි ගිරා රජ්ජුරුව පුතාට කතා කරල කියයනවා පුතේ මටදැන් වයසයි. හුඟක් ඈතරේ ගිලෙන්ඩ මට බෑ. ඒක කියනෙ මේ පිරිස්සට සුදුසු ප්‍රදේශ හොයාගෙන කෑම හොයාගෙනයන්ට මටදැ අම අරුයි. අදින් පස්සේ මේ ගිරා රාජ්‍යයේ නායකය බෞවට බ පත්තිෙන් දෝනේ කියලා ගිරාපෝත්තකයා රජු බවට පත් කළා එතනන් දල තම ගිරාපෝත්තකයා තමන්ගේ අම්මට තාත්තට බොෝම හොඳට සලකනවා කෑම කණ්ඩ මේගොල්ලො යන්නේ හිමාල වනන්තරී තියෙනවා ස්වාභාවික විල් ේ විල් අවට වැවිච්ච හැල් තියෙනවා ඒ හැල්වී කාල තම ජීවත්තෙන්නේ එකදවසක් හැල්ල අනු බව කරන්න හිමාලට ිහිල්ල ඉන්න වෙලාවී. ගිරව් කණඩායමක් ගිර රජිරුවන්ට කියන ස්වාමීණි වෙන දනන් මේ කාලෙ වෙනකොට මගද කුඹුර හැල් පහෙනවා. මේසැරේ කොහොමද දන්න කියලා. ඉටසේ නැවත ඉඹුල් වනයට ඇවිල්ල. පහෝදා ගිර රජර ගිරව කීපදෙනකුට කියනවා එහෙන ග කම්ඹරට ගිහිල් බල එන්න. මේ සැරේ හැල් කොහොමද කියලා ඒගොල්ලු කුඹරට ගෙහිල්ල හැල් කාල හැල් කරලක් කපාගනැවිල්ල ගිරා රජ්ජිරුවන්ගේ පයපාමුල දාලා කියනවා මෙන්න මේවාගේ හැල් කරල් මේ කාලෙත් මගද කුඹර තියෙනවා. ඒනම් තීරණය කළ වැඩිය ඇත යන් ඩෝනනි නෑ අපි හෙටඉදලා හැල් කුඹර අනුභව කරමු කියලා. හැල්වීකමු. ති ගිරව්ව සුදාහක් කිවා මේ කණ්ඩායමේ. අසූදාහම පුරුදුනේ කෙලින්ම්ම ඇවිල්ලා රක්කර කිරිය පන්සීයක් කොටසේ තමයි වහන්නේ එක පුද්ගෙලෙක් බලාගන්න කොටස මේ මනුස්සයා බැලුවම ගිරව් මෙච්චර ප්‍රමාණයයක් ඇවිල්ල මේකෙ වීකණ්ඩ ගත්ත හම සති අද දෙක් කියැනකොටි මේ ීතුරු ඩ දෙයක් න යන ගිරවසූදාහ ඉති මට අන්තිමට සිද්ධ වෙනවා සිටුවරයට අතින්ගේ වන්. එ කල්තියම්ම ගහිල්ල සිටුවරයට මේ කියනවා කියලා හැල් කරල් මිටියකුත් බැඳගන්න තවත් නොයෙක් පඩුරුත් අරගන සිටුවරයා මුණගැහෙන්නගේ හිල්ල ගෙනියපු නො පූජා බාන්්ඩ සිටුවරයට පූජ කරල්ලා පිළිගන්වල ආගේ තොරතුරු ටිකක් සාකච්චා කර ඉන්නකට අනුවක හොද කුම්ඹූර සස්රීකයිද කියලා එහම ඒහමයිස්වා මි මේ රල් ලෙකු මරින් තමයි කුඹරණන් සශස්ශ්‍රීකයි හැවල් ලොකු උපද්‍රවයක්තියෙනවා විශාල ගිරාරයනක් හැමදාමැවිල්ල වීකනවා හැබැයි මට බෑ මේකට වග කියන් මටබෑතින් ගෙවන්ඩ ඔන්න මං කාරණාව දැනුවත් කලා කියල කියවා කියල කියනවා සමහරය උන්නන් කාලයනවා සමහරය අරගනත්යනවා කියලා. ඉති අරගෙන යනකොට ිරවා ගැන විස්තරත් කරනවා රතුපාට හොට තියන බෙල්ලවටේ රතු මාලතු නක් තියෙන රතුම රතුපාට පාදතියන ඔලින්ද යට වගේ ඇස්තියන ගිරවෙෙක් මොනරෙක් වගේ ගිරවෙෙක් කාල යනකොට කරල් අරගෙන චනවා ඉතින් දැම් මොනරගැන ගිරවා ගැන කරන විස්තරෙන්ම සිටතුමාට ගිරවාගෙන ඇතිවෙන්නේ පුදදුම සෙන හැස හැබැයි ඒ අර පුද්ගලයට පෙන්න්නන්නේන තු අනෝඔබ දන්නවාවද ගුල් හදන්ඩ දන්නවා ස්වාමීණි එ උගුලක්හදලා ඔය කියන ගිරවල්ලගනින් කියලා අස්සලෝමෝවලින් ලනුවක් කම්බරල ද දවසින් දවස උගල තැන්තැංගොල තිීේතියා බලනවයිදින් අදමතැනින් බහහි අදමතනින් බහි එක දවසක් හරියටටම ගිරා රජිරු බැස්සේ උගුලටමයි මලපපු දුවටම බෙස්ස දේ අදින කොටොම් පැටලුුණා. කල්පනා කළා පැට ලිච්ච බවනන් තේරෙනවා ජීවිත අවසාන දවසාද වන්නඩත් පුළුවන් නමුත් මම කෑගෙහෝොත් මගේ ඥාතින් ඔක්කොම බඩගින්නිම පිටත්වෙනවා. අයි වී කණඩ ඉන්නේ නෑ. උන් කාපුවාවි කියල හැමෝම බඩවල් පිරෙනකම්ම හැල්කාල වතර බී දැ විනෝදෙන් සල්ලන්කරන්න ලෑස් ති න ලා යි යගන්න. සියලු දෙනාම බීතියට පත්වෙලා අහසට පැනනගල පියාම්බල ඈතටයනවා. මොනර රජ්ජරුන ගිරා රජ්ජුරු ඒදිහා බලාගෙන කඳුළු සල සල කල්පනා කරනවා මගේ නෑදෑයු කවුරුවත් මන්දිහා බැලිවෙනේ. හැමෝම මන්දාල යන්ඩ ගියා මන්දැන් අසරනයි මෙතන. හැබ උගුල හදාපු මනුසයට ඇහෙනවා ගිරවරෑන එක පාරමේ ගිල්ලෙන සද්ද ගිරවෙෙක් නෑග හන හනත් ඇහිලා යන්ඩෝන බලන්න කියලා එනකොට මේ මද්ද තිබ්බේ යම් ගිරවෙෙක් කල්ලන්ඩද ඒ ගිරවාම පැටල්ලා ඉන්නවා.හරිම සතුටයි නූල කපල අරගෙන ගියා සිටුවරේගාවට දැ කකු තුවා වෙලා මස් ගැලවිල යටකෝටුව විතරයිතියෙ. නුව ඇදල ඇදල ැපිල මස් පහලටකි හිල්ල අරගෙන ගිහමිතිී සිටුවරයට හරි ලෝබයි ගිරවදැකළ ගිරවා වඩාගත්තා වඩාගන ගෙරවට ගිරවගෙන් අහනවා අනික්කායිනං වීකාල යනවා කියලා අරංචි කාලා යනකොට කරලුත් අරගෙනයන්න නොබද කියෙ ුවා ඕවු කීවා ොඹ මාත්ෙක වෛරෙන්ද කියලෙවා කනවා මදිවට කරලුත් තරයන්නේ නෑ සිටිතුමනි මට කිසිම වෛරයක් නෑ ඒම ගොට ගෙනනිහිල්ල එහ පුොරුවන්න්න වෙනම අටුවක් තියෙනවාද කිය ලොවන එහම අටුවකුත් නෑ එහම් මොකට තුම කපාගෙනයන්නේ ගිරා රජූ කියනවා සිටතුමනි මට නයක් මුදන්ඩ තියෙනවා නයක් දෙෙන්ඩ තියෙනවා. නිදහනයක් තැම්පත් කරන්න තියෙනවා. මොකදද නයක් මුදනව කියලා කියන්නේ නයක් ගෙවන්ඩ තියෙනවා ගත්ත නයක් ගෙවන්ඩ තියනවා. පස්සේ ගණන්ඩ නායකට දෙන්ඩ තියෙනවා නයකට දෙඩ තියෙනවගේ කයි. නිදහනයක් තැම්පත් කරගන්නත් තියෙනවා. මං කරල් කපාගනයන්නේ ආන් ඊටික කරන්න ඉනතුව වෛරටවත් අටු කොට රුවන්නුවත් නෙමයි සිටුවරයට කතාව තේරුන්නේන සිටුවර යානෝ මොකක්ද උමට ගෙවන්ඩ තියෙන නය කාගෙන්ද නය ගත්තගෙළහවා ගිරා රජිරු කියනවා සිටතුමනි මම ඉතාම ලාබාල අවදී තටු දෙක ගහල මට ඉගිල්ලෙන්ට බැරි කාලි මගේ අම්මයි ඉතාතයි තාම දුරගිහිල්ල කෑම හොයාග නැවිල්ල ඔවුන්ගේ තුඩෙන් මට කැව්වා. ඔවුන් එදා කවපු ආහාරය නිසා මම මෙතෙන්ටෙනකල් ලොකු මහත් වුණ. එදා මට කණ්ඩ බොන්ඩ ගෙනල්ල දුන්න මගේ අම්මයි තාත්තයි දෙන්නම දැන් වයසයි. ඒ ගොලන්ට දුර බැහැර ඉිල්ලෙන්ට බේදැන්. නමු තේගොල්ලො පුතෙක් හැදුවේ බැරුව වැටුන් දවසට සලකයි කියලා දැන් මම කරල් කපාගෙන ගෙහිල්ලා මගේ අම්මට ඉතාතරයි කණ්ඩ දෙනවා ඒක තමයි මගේ නය ගෙවීම අපිත් දරුවූ හදන්නේ අපිට බැරිකාලේ මේ දරු අපි ගැන බලාගනී කියලා කොහොමත් අදහසක් අපේ තියෙනවන එතට අපි දරුවන්ට කවනවා පෝනොවා හොඳට අන්දෝනවා පලන්දනවා මටබැරි උහම මට දරූ කණ්ඩදයි ොන්ඩද අඳිඩදී. ආං ඒක නිසා කියනවා නයක් ගෙවනවා. මව්පියන්ට සලකනවා කියල කියන්නේ නයක් ගෙවනවා. මංවෙනුවෙන් ඒ අයි කරපුදේ මංආපහු ප්‍රත්්‍යූපකාරයක් කෙටිටේ අයට දෙනවා. නය ගෙවන අතරේ නැවත නයකට දෙන්ඩත් තියෙනවා. එක ණයක් ගෙවනවා නැවත නයකට දෙනවා. දඒක කියල හ සිටිතුමනි මටත් ඉන්නව පුංචි පැටවටිකක් උන්ටත්තවට කටුගහල ගිල්ලට බෑ ඒහින්ද මම මේ හැල් අරගන ගෙහිල්ල උන්ට කණ්ඩ දෙනවා ඒතුොඩ ඒ අයිලොක් වියෙනකොට මංම ඇසයි ඒගොල්ල මට සලකයි ඒකටකිනවා නයට දෙනවා පස්සේ යමක් බලාපොරොත්තුවෙන් තමයි මේදය කරන්නේ නයට දෙනවා. නිදහනයක් තැම්පත් කරනවා. මගේ රෑණේ ඉන්නවා කාත් කවුරුවත් සලකන්න නැති වයසක ගිරව්. මගේ අම්මටයි තාත්තටයි දූදරුවන්ටයි දීල ම ඉතුරු හරිිය කාත්කවරුවත් නැති ඉගිල ග්ඩ බැරි ඒ වයසක ගිරවුන්ට කණ්ඩ දෙෙනවා. අන්න එතකොට මට පින් සිද්ධ වෙනවා ඒක තමයි මගේ නිදහනය කෙල සඳහන් කළා. රජ්රුවන් සිටිතුමාට දරාගණ්ඩ බැරිතරන් සතුටුයි. සිටිතුමා ගිරා රජ්ජරුවන්ගේ පාදය ලෙහුවා. ලෙහෙලා රාජමමාලිගාවි තිබිච උසස් ආසනයක් මත වඩා හින්දෙ ව්වා. රන්තලියකට විලඳයිමී පැනීදාල කලවන් කරලා ඒක ගෙනල්ල කණ්ඩ කෙල්ලද වන්න. සියවර පැසවලා පිරිසිදු කරලා අෞෂදී ගුණයෙන් උසස් මට්ටමට පත්කරගත්ත තෙල් අර මද්දර කැපිල තුවාල වෙච්ච තැන ගල්වල සුව පත් කළ. ත්‍රරන්තලියෙන් දුන්න විළඳ අනුබෞව කරල ඉවරවෙච්ච ගිර රජරු. ළඟට ඇවිල්ල සිටිතුමා කියනවා ස්වාමීණී දැන් ඉක්මට යන්. අම්මයි තාත්තයි ළඟට ගිහිල් අනිකයි කියලා ඇති මලපුඩුවක බැඳුන කියලා. ඒ මව්පියෝ නොකා නොගී අඩනම ඇති ඔබ මැරුව කියලා. වහාමයන්ට. ගිහින් ඒ ඇස්සල කඳුලු පිහින්ද. නුඹ ඔවුන් බලාගන්ඩ ආපවෝ ආවබවඔවුන්ට කියන්න. ආං එහෙම කියහම ගිරාරජ ජිරුගෙනවා සිටතුමන ගදැරට ආපු මට ඔ කණ්ඩ දුන්ා නොබේ ගෙදරට ආපුූ මට නොඹ බෙහෙත් කළා සිටිතුමන මංගාවත් තියෙන්ඩෝනෑ යුතුකමක් මගේ යුතුක මත මයි සිල්වත් ගුණවත් අය හොය හොයා නිතර නිතර දන්දන්නට සිටිතු මට කිෙනා සිිල්වත් ගුණත් අය හොයල නිතර නිතර දන් දෙන්න කියලා නිතර නිතර දන්දෙන වගේම ගුණවත් ජීවිතයක් පෝෂණී කරගඩිකනවා. තමනුත් සිිල්වත් වෙලා තමයි සිිල්වතුන් උදෙසා දන්දෙන්ඩෝනේ. එතකොට තමයි දානේ මහත්ඵල මහානිසංස දායක කියන තැනටෙන්නේ. යෝ සීල වාසීල වන්තේසු දදාති දානං යමෙක් සිිල්වත් වෙලා සිිල්වතුන් උදෙසා දන්දෙන වනං දම්මේන ලද්දං සුපසන්න චිත්ත ඒ දානයට එකතු කරන්න ඉතාම ධර්මිකව හරිහම්බ කරගත්ත වස්තුවක් නං. අබි සද්දහං කම්ම පළංගුලාාරං. අපි මේ පින් දුන්නහම මිය ගිය අපේ ඥාතිීන්ට පිින් ලැබෙනවා කියලා. බූර්ණ විශ්වාසයක් අපිළඟ තියෙනවා නං අබිසද්දහං කම්ම පළංගුලාාරං කර්මයයි කර්මපලයි පිළිගන්නව නං. ංදානං විපුුල පලන්ති බ්‍රරූමී ආං ඒධානය විපුල්ල පල නෙලා දෙන දානය එහිදා දේශ සඳහන් කරනවා සිටිතුමන සිල් ගුණ ඇතියට දන්තිෙන්ට ඒ විතරක්න මේ සිටිතුමනි මව්පියන්ට හොඳයට සලකඩ් ඒක තමයි සිටතුමාටි කරන අවවාද මේ අවවාදයේ සිටි තුමාට කරලා ගිරා රජිරු එතනින් පිටත්වෙනවා තමන්ගේ අම්ම තාත්තා හොයාගෙන එතකොට මේ කාරණාව දේශනා කරලා අපේ බුදුරජාණන් වහසේ පැහැදිලි කළලා මහනනි එදා ගිරා රජවෙලා හිටියේ වෙන කවුරුවොත් නෙමයි ලොවතුරා බුදුවෙච්ච මමව තමයි කියලා මානනේ එදා මගේ වයසක අමයි තාත්තයි බෞට පත් වෙලා හිටියත් වෙන කවුරුවත් නෙමයි මෙදා මට ජීවිතය දුන්න සුද්දෝදන මහර ජුරුවෝයි මහමායා දේවින් වහන්සේමයි. මේ අදී වශයෙන් අනුසන්දිි ගලපළ දේශනා කලා පෙර පණ්ඩිතයෝ තිරිසං ආත්මය ඉපදිල පවා අම්ම තාතාත් හැරීනෑ. මෞපියන්ගේ ගුණේ මෙනෙහි කර කර මෞබියෝ වෙනුවෙන් ජීවිත පරිත්‍යයාග කරලා අතීත සත්පුරුෂුව වැඩ කරල තියෙන. මෞපියන්ගේ ආශිරවා දේ නිසා ඒ සත්පුරුෂෝ බොහෝසේ තමතමන්ගේ ජීවිත දිනලත් දිනලත් තියෙනවා. මේ කරුණු පැහැදිලි කරන්නත් ධර්මකාරණා රාශිය ධර්මය තුළ අන්තර්ගතයි. කුසලේ අකුසලේ මව්පියන්ට සැලකීමේ ආදීනවය යහපත් ආදීනවය මේ කරුණු මැනවින් පැහැදිලි කරලා තියවා. එත මව්පියෝ කියන්න දෙන්නට සලකනයක මේ ලෝකේ ඒ තරම් විශේෂද මෙ සදහන් කරනවා රජ සිරිතුමාට සිල්ල ඇතිඇයට දන් දෙන්න අම්මර්තාත්තට සලකන්ට. ජාත කතාවල තවත් ඔහොම කරනු ගොඩක් තියෙනවා. එතර මේ දෙන්නට සලකනයක මේ ලෝකෙ එච්චර විශේෂ කාරණාවක්ද. අම්මර්තාත්තට සලකනව කියන එක. ඒක ලෝකීතියන අති සුවිශේෂී කාරණාවක් මව්පියන්ට සලකනව කියන එක. ඒ එහෙම සඳහන්කලිය. බුදුරජාණන් වහන්සේ මව්පියන්ට දුන්න තැනට අනුව තමයි එහෙම සලක්ඩ වෙලා තියන්නේ මව්පියෝ කියන්නේ ඒ තරම්ම ගුණවත් පිරිස මව්පියන්ගේ අද චරිියාව අපිට වැඩක් නෑ නිෙවැරදි කළගත යුතු වැරදිකාරණා තියෙනවන්න නිෙවැරදි කරගන්න එක කවදත් වටිනවා මව්පියන්ගේ ගුණේ අසීමමාන්තිකයි කියලා කියන්නේ අපේ මහබෝසතාණන් වහන්සේ බෝධි සත්ව බෝධි සත්ව ධර්ම පුරාගණයන සංසාර ජීවිත මව්පියෝ වෙනුවෙන් මොනතරන් කැප කිරීම් කළාද මගමානවක තුමා කියැනෙ සක්‍රදේවේන්දරයන් වහන්සේ සක් දෙවිද වෙන්ඩ පාරමිතා හතක් පුරන්ලෙපැයි ඒ පාරමිතා හතේ එකක් තමයි දිවි හිමියෙන් අම්මට ඉතාත්තරයි සලකනව කියලා පාරමිතා වක්තියීම. ීතුව වට මේ කාරණාව විශේෂණ ඇත්ත අපේ පින්නතු අහලතියෙනවා ආනන් තරිය පාප කරම ගැන තැනව නේ ද කර්ම පහ පළවෙනිියක සංගබේදය දෙවනියක භාගිතුන් වහසගේ ශරීර ද හතුවිය ලේ සෙලවීම තුංගෙනියක මහරහතුන් ගහතනය කිරීම හතරවිනිියක මව ගහතනය කිරීම පහ ගාතනය කිරීම. රහතන් වහන්සේගින් පස්සේ සතර අපායෙන් සඳහටම අත්මිදුන ආර්යන් වහන්සල කීදෙන කන්නවාද තුන්දකින්නවා. කවුද මරණයත් එක්කම බඹලව උපදින අනාගාමින් වහන්සේ. සකදාගාමින් වහන්සේ සෝ අන් වහන්සේ. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත්න එතකොට රහතන් වහන්සේ ගාතනය කරන එක අනන්තරී කරමයක් නමුත් සමහරලාට හෙට රහත්වෙන්න හිටිය අනාගාමින් වහන්සේ අද ගාතනය කරන එක අනන්තරී කරමයක් නෙම මැරුණ ගමන් බඹලෝව ඉපදින්ද ඉන්න කෙනා මොන තරං සසර පින්කරගෙන දෙතින්ට පරහදාගණඩ ඇත්ති බඹලවිින් පස්සේ සුද්දාවාසි කියාන අයි හෙන්නෙත් නෑ. එතකොට එවන් තැනකට සීලයෙන් ගුණයෙන් පොහොසත් වෙලා ආපු කෙනෙකුට වඩා තිසරනවත් නැති පන්සිල්වත් නැති අම්ම ගාතනය කොළොත් ආනන්තරියයි. එතකොට තේරෙන් ඇැ්ද කොයි තරන් පරතරයක් මොනතර ගරු හම්බීර බව කොයි තරං විශේෂිත බවත් මව්පියය දෙපල්ළඟ තියෙනවාද කියලා. සෝවාන් සකදාගාමි අනාගාමි උත්තමයෝ තුන්දනම මැරුවත් ආනන්තරිය වෙන්න නැහැ තවමතිසරණය වත් සමාධං වෙලා නැති අම්ම මැරුවොත් ආනන්තරීියකු සලකර්මයක්. ආංකයි සඳහන් කළේ මෞපියෝ කියල ගැන මේලෝකෙ හරි විශේෂිත පිරිසසා. ඇසුරු කරඩෝන ඉතාමත්ම පරිස්සමට අපි අද සලකනවාගේ මව්පියන්ට සලකන්නග යහම අපිට රැස්වෙන්නේ නිමක් නැතියකු සල්කන්දක්. හරි පරිස්සමෙන් ඇසුරු කළ යුතු කතා කළ යුතු පිරිසක් අම් මතාත්ත කියරක. තරහෙන් බැලුවත් ඒත් අපිට වෙනම විපාගෙන එකට එක කීවොත් බැන්නොත් ඒ කරුමොටික වෙනම විපාක දෙනවා. රවල බැලූත් සමහට සංසාරය වපරවෙච්ච ඇස් වගේ ලැබෙන්ඩ හේතුවෙෙන්ඩ ලොකු කාරණාවක් වඩ පුළුවන්. ආංගකයි සඳහන් කළේ මව්පියන් ඇසුරු කරන එක හර පරිස්සමට කරන්නටුවන කොයි වගේද මහ විශාල ගිනි මැලයක් තියෙනව කියමු අපි. ඒති දකිනකොටනම් කිසිම බ නෑ. හැබැයි ගිනිමලේට ලංවෙන්ඩ ලංවෙන්ඩ බයිද එන්නෙද.මවිශාල බයක් දේනවා. අම්ම තාත්ත දකිට කිව මහ ගිනි කන්දක්වාගේ. ලංවෙන්ඩ ලංවෙන්ඩ බයහිතෙන්ට ඕනෑ මගේ කායික ක්‍රියාවකින් වාචසික ක්‍රියාවකින් මානසික ක්‍රියාවකින් මව්පියන්ට හානියක් වෙයිද. කරදරයක් වෙයිද ඒම නොනුත්. සංසාරයට මට හොඳනෑ ආංගේ කාරණාව තර නතර මෙනෙහි කරන්නටඕනේ. නිතර නිතර මෙනහි කර කර තමන්ගෙන් මවපියන්ට යම් අකට යුත්තක් සිද්ධෙන්ඩ තියෙනවනං වහාමේකින් අතමිදෙන්්ඩඕනේ. පින්නතුනි ආන් එහෙම කටයුතු කරමින් අම්ම තාතා දෙන්න ශක්ති ප්‍රමාණයෙන් උපරිමේෙන් පෝෂණය කර් ඕන. මහඋපාසිකාව ගැන කතාව අපි පිඳතු අහල ඇති. මහඋපාසිකාව කියල මේ ශාසනය කියන කුජ්ජුත්තරාව කුදු වූ උත්තර උත කුදුයිනි එකනි කුද්ජුත්තරා කියල කියන්නේ කුජී ගැන කොරයි කොරවෙච්ච කුදුවෙච්ච උත්තරා කරුමයක් විපාක දීලා තියන්නේ නවත් පුදුමාකරව ධාරණ ශක්තියක්. බනක් ඇහුවත් මුලයිඉඳල අගටම අපහු ඒ බණ ඒවිදිීරම කියනවා. ඒ තරං නුවනක් ධාරණ ශක්තියක් කුදජුත්තරාට සංසාරයමුණෝ කරපු නිසාද. පාතරා ආධාරක පූජා කරපු නිසා. තකලතිනොන අපි පාත්තරී තියෙන ආධහරකයේ. ස්වාමින් වහසල දංවලදන පාත්තරයේ තියන්ට වෙනවා ආධාරකයක් තියනවා. බේවැල්ලොලින් හදපුත්තියන එකකඩලින් හදපුොත් තියන. මෙන්න මේ පාතරා ආධාරක පූජා කරන එක සසරපුරා ධාරණ ශක්තිය වර්ධනය කරවන මහපින්කම. එතකොට කුද්ජුත්තරාගේ කතාවෙන් ඒක විශේෂයෙන් පෙන්නලා තියෙනවා. පෙරභවයක පසේ බුදුරජාණන් වහන්සේල පිරිසක් දානයට වඩිනවා. උන්ව වහසට වනු උනුවේම පාතරවලට දම්බෙදෙනවා. දී යක පාතරයට උුණුුවෙන් බෙදහම ොකද වෙන්නේ කියලා දන්නවනි. පාතරී අතිේ තියාගෙන ඉන්න බ දනවා. ඒක මේ තරුණිය දැක්කා අතේ තිබ්බා රත්තරං වලලු ගලවල එක පූචලා ස්වාමීණ මේක වඩින් මේ ුඩින් මේක ඩින් පාත්‍රරී තියාග. එදා රං වලල්ලෙෙන් පාත්‍රරාධහරක පූජා කරපුුණනිසා තමයි මේ තරං තිවුණු ප්‍රඥාව ත් ල බිතිේ. එක බනක් හග ති යාම බනනිවිරච්ච මුල න් දළම දේශනා කරපු විදිහටම කියගෙන යලා. තර හැකියාවක් එතකොට සඳහන් කරනවා මේ කුදජුත්තරාව ඒ තරං හැකියාවල් තිබිලත් දාසියක් න කු්ජුත්තරාකයනෙ දාසියක් ඇය දාසියක් වුණේ ඇයි ඒකටත් හේතු කියනවා පෙරභවේක ඒ රාජකුමාරිකාවක් ඒක බුද්ධාන්තරයක් ඒ රාජකුමාරිකාව හරම ලෙගතු රහත් භික්‍ෂණින්න් වහන්සේ මක් කිටිය පින්ඩ පාති වැඩියොත් රජමාලිගාවට දුවගේ කුටියට යනවමයි. දෙ එකදවසක් රහත් මෙහිණින් වහන්සේ උඩු මහන්තලාවි දුව ජීවත්තෙන තැනට යනකොට ඇය නාගනැවිල්ල ඇඟ පිහෙදාගන්න වෙලාව. තියතකොට කැඩපතින් දැක්කා රහතන් වහන්සයාව කියලා. ඉති ඕනම කෙනෙක් එක් ලෙගතුකම වැඩිවෙන්නඩ වැඩිවෙන්නඩ ගෞරවේෙන අඩු වෙන්නේ. ලංගතු වෙඩ වෙන්න ගෞරවේතම අඩු වෙන්නේ. අම තාත්තක්කන තියමතමා ඉතිද මේදෙන්න්නත් බෝම ලෙංගතුයින්න රහන් වහස සිහය ඉන්න ලෙඟගතුක වට තහාාවන නමුත් අර දැරිය කම්මැලිකම හින්දා හ වහන්සේ ිකිව ඇද ඩුතින පනවාරන්දෙන්න්න කියලා පනාව ඇතුලු ය සැරසෙන උපකරන කට්ටලි රන්දන්න කීවා බැකීවොත් මොකද වෙන්නේ බැකීවොත් මෑයට තරහගියොත් රහතන් වහන්සේ නමක් සම්බන්ධයෙන් කේන්ති ගත්ත නිසාපායටයනවා මේ දුන්නොත් මොකද වෙන්නේ රහතන් වහන්සේ නමගින් වැඩගත්ත පවට සංසාරී දසියක් වෙනවා හැබැයිඉතින් අපායි යනවට වඩා දාසියක් වෙනයක කොච්චර හොඳදේ ආ ඒක නිසා තමයි ඇ දාසිියක් වවෙන්නේ ති දුන්න උපකරණ කට්ටලි දුන්න කේයින්තිය උස්සුවත් නිරේටයනවා ඉති ඇ රාහතන් වහසකින් වැඩගත්ත ඉන්න දසික් වුණා ඔන්න ඔය කාරණාව ඊළඟට සම්බන්ධ කරනවා මවපියන්ගෙන් වැඩගන්න එකත් ඒවාගේ වැඩක්. අපිට පුළුහං කාලේ තාමත් අපේ ඇඳන්ටික දෙන්නේ අම්මටනං හෝදන්ඩ. තාමත් කෑමකාල අපේ පිගාන තියලයන්නේ අම්මට නං හෝදන්ඩ. මෙන්න මේවාගේ සාමාන්‍ය පුංචිම කාරණ විඳලා අම්ම තාත්තලව්වා අපේ වැඩ කොච්චර කරගන්න වදරූ. ගල්ලට රස්සාාවටයන්ඩ ච්චම ම බලාගන්නඩ තම්මයි කියනවා. වත්ත විටිය බලාගන්නඩ තාත්තයික් කියනවා හැබැයිති නිකම්ම අම්මයි තාත්තයි දැ සේල්ක දෙ පිරිසක් බවට පත් වෙලඉගරයි තාත්තවත්ත බලාගන්න කියෙන අම්ම ළමයි බලාගන්න කියන්න. හරියට ධර්මය දන්න ඇතිකොට මොන තරන් කරුම සමුදාය කැස් කර නෝද කියල බලන්ක. හෙම මවපියන්ගෙන් වැඩගත්තහම්මක ටික කාලයයි හොඳින් ඉන්නේ ඊට පස්ස පටන්ගැනේ ගැටුම්මයි. ඉරස මව්පියන්ට තියෙනෙ දුක විතරයි. ඇයි දරුවටිකෙන් නිදහස්සලාවත් අපේ වැඩක් කරගෙන නෑ ඒ මමුුණ බුරුමිනි බිියුවෝ හැදුව තමන්ට කිසි දෙයක් කරගෙන නෑ. දැන් ඒගොල්ලොත් බැනබැන ලෝනො දැති මුළු ජීත කාලෙමානුන්ට කඹුරලා විතරයියෙන්. තමට යුතුකමක් කරගෙන නෑ. මේ කාරණත් අපේ ඇයි හිතන් ඩෝන. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මෞපියන්ගේ අගය විශේෂයෙන් දේශනා කරලා තමන් වහන්සේ සංසාරය මවපියන්ට සලකපු හැටි ඒ කාරණවත් මේකින් පැහැදිලි කරලා තිරිසං වෙලත් මව්පියවත් හැල්නෑ. අම්ම තාත්ත කියනන්න මේේලෝක විේෂ ෙෙ. ඒ දෙන්න උදෙසා යම් කෙනෙ යහපත් ලෙස පිළිපදිනව නං ඒසාංසාරික වශයෙන් මහා විශාල කුසල කරමයක් බවත් අහවුරු කරවමින් තිරිසං යෝනයේ ඉපදිලත් මව්පියන් රැකබලාගත්ත ආත්ම ගණනාව ජාතක පාලියයට ගොුණු කරමින් අපිට කරුණු කාරණා දක්වලා භාගිතු වහසමේ ධර්ම දේශනාව නිමා කළ. එහෙමන අපි අපේ ජීවිතවලට අරගත යුතු කරුණු ටිකත් වපියන් සම්බන්ධයෙන් කෙසේ පිළිපදිය ුතුද කියන කාරණාවත් මේ කාලය තුළ අපි කෙටියෙන් සාකච්ඡා කරන්න යෙදුුණ. එමන සත්පුරුෂූ තිරිසං ආත්මෝල ඉඳගනත් අම්මතාතා හැරිය නැත්තං අපේ ජීවිත කාලය තුළ අපිට බුද්ධාන්තරය මනුස්්‍ය ජීවිතය ධානය කරපු ඒ සත්පුරුෂ දෙපලට කොයි විදිහයට සැලකිය යුතුද. මොනතරක් නායබරක් ඒ දෙපලට අපි තියෙනවද. ඒ න අය කවද කොහොමද ගෙවල ඉවර කරන්නේ භාගිතුන් අසිදේශනා කළේ බෑයි කියලා. මව්පියන්ට තියෙන නය කවදාවත් ගෙවල ඉවර කරන්න බැරි නයක්. ඒ අම්ම තාතා අපිෙන් හලාපු දාඩිය කතුරුවල නය හැබැයි නයි ගෙව්ඩ එක ක්‍රමයක් තියෙනවා. මොකත් දේ ක්‍රමය ශ්‍රද්ධාව නැති මව්පියන්ගේ ශ්‍රද්ධාවව ඇති කරන්න සීලේ නැති මව්පියෝ සිල් සමමාධන් කරවන්්ඩ දන් දෙෙන්නේ නැති මව්පියන්ගේ මසරු මලබිඳල දානයට යමු කරන්ඩ යම් දරුවකුට ඒ විදිහ කටයුතු කරන්න පුළහන් නං ආන්ගේ දරුව සදාකාලික මවපියන අයෙන් මේ ජීතයෙන්න්නේෙ දහස් වෙන කෙනෙක් එහෙම නනායගේ වඩ ක්‍රමයකුත් තියෙනවා. මෙන්න මේ ක්‍රම දැනගන ඒ නයි නුත්නි දහස් වෙලා යුතුකංටික සම්පූර්ණ කරලා මන්ගේ ධ්‍යාත්මික ජීවිතය ධර්මාණුකුලෝ පෝෂණය කරගෙන වහහා සතරාපායිෙන් විදෙන වැඩපිල්ලිවෙලකට ගමන් කරන්ඩෙ අපි පින්නතුන් සියරු දෙනාටම රත්නත්‍රය ආශිරවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදවේවාෙන ආශිරවාද කරනවා. පින්නතු අදද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරනවා කළුතර පයාගල පදිංචි මුනිවරගේ වසන්ත සම්පත්කුමාර ප්‍රනාාන්දුු මහත්මා විසින්. උතු මරමණ හැටියට එතු මසහිපත් කරනවා. නිෙදන ප්‍රාප්තියට පත්වන මුනිවරගේ ධර්මදාශ ප්‍රනාාන්දුු පයාණන් ඇතුළු වර්ග පරම්පරාවේ මේගේ සියලුම ඥාතීන්ට මේ උතුම් සද්ධර්ම දානමයකු සලකරමය හේතුවේවා කල ප්‍රාර්ථනා කරල තියෙනවා. එට අමතරව සුජීවත්ත සිටින. මෑනියන් චාන්දනී අල්විස් මෑනියන්ට ධර්මාවබෝධය පිණිස, සහම්පති සනංකුමාර, තිස්ස, ගටීකාරය ජන සතරම හා බ්‍රහ්ම රාජවරුන්ටත්. සුද්ධාවාසවාසී සියලූම දෙවිදේවතාවුන් වහන්සේලාටත්. සදිව්‍යලෝක වාසී සියලුම දෙවිදේවතාවන් වහන්සේලාටත් කෝටි ලක්සයක් සක්වලේ සියලු මාර්යන් වහන්සේලාට සහ සත්පුරුෂයන් වහන්සේලාටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා වසන්ත කුමාර මහත්මා විසින් ආශිරුවාද කරලා පු්ානුමෝදනා කරලා තියෙනවා. ඒ අමතරව ප්‍රාර්ථනාවක් සහිපත් කරනවා සුක සහගත ප්‍රතිපදාවෙන් කෙටිම කාලයකින් හසුම ආකාරීෙන් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් මේ මුොහොතී පටන් නිවන් දක්නාා ජාති දක්වා සැමකල්හිී නිදුක් නිරෝගී සුවය බුක්ති විඳීම සදහත් මේ පුුණ්්‍ය ධර්මයන් හේතුවාසනාවීවා කියල ප්‍රාර්ථනා කරනවා මේ උතුම් පින්කම සිද්ධ කල්ලා රැස්කරගත්ත මහානුභාව සම්පන්න ධර්මදානමයේ කුසල කර්මය පින් අනුමෝදං කළ සියලු දෙනාටම හේතුවේවා අනුමෝදන් වේවා ආශිරවාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිරුවාදය නොඩුව ලැබේවා වසන්ත කුමාර මහත්මා ඇතුළු සියලු දෙනාටම මෙතැන් පටන් නිවන්දක්නාා ජාති දක්වා සාපිපාසාදී දුකක් සතරාපායාදී දුර්ගතියක් අනුම් නපුරු දෝසයක් වසක් විසක් ශරීරගතවීමක් ජලයේද ගොඩබිමද වසන්නාව ලොකුකුඩා සත්වයන්ගෙන් කරදරයක් හිරිහැරයක්. ස්වාභාවික විපතකින් කවදාවත් කරදරයක් කිරිහැරයක්. විශ සහිත කනුකටු ල් මුල් ආදියෙන් කඩු කිනි සිතුවක්කු බෝම් ාධි භානක ආයුද වලින් කවරකාවන දාකවත් කරදරයක් නැතුව සත්පුරුෂයන්ගේ ආශ්‍රයෙන් පාපමිතරයන් දුරුවීමෙන් ප්‍රාර්ථනා කරන බෝධීෙන්. අමාමහ නිවනිින් සැනසීම දක්වාම මේ පුුණ්‍ය ධරමයන්. සසර පුරාවට හේතු වාසනාවීවා කියල ප්‍රාර්ථන කරනු. ආකාසසාචබුම්මත්තා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිත්වාචිරංරක්කංතුළෝකසාසනන් දේවූ වස්සතුකාලීනේ සස්්‍යය සම්පත්ති හේතුච පීතු භවතුළු කෝචරාජාභවතු දම්මික්කු